මිහින්තලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නාමල් වැවවැව මේ වන විට ජලජ ශාක ආක්‍රමණය කිරීම හේතුවෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි මට්ටමට පත්ව තිබෙනවා. මෙම වැවෙන් කුඹුරු වක්කර සියයක් පමණ පෝෂණය වන අතර මේ වන විට මතුව ඇති ගැටලු හේතුවෙන් වසර කිහිපයක සිට අදාළ කුඹුරු අස්වද්දා ගත නොහැකිව ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගොවීන් චෝදනා කරන්නේ බලධාරීන් කොතෙක් දැනුවත් කළද තමන්ට මේ සඳහා තවමත් නිසි විසඳුමක් නොලැබුණු බවයි. දැන් කන්න ගානක් තමයි මාස් කන්නවත් තැල කරගන්නේ බොහොම අමාරු. මොකද වැවට එන වතුර පාරවල් ඔක්කොම මිනිස්සු පදිංචි වෙලා ඒ සක්ෂිතේ ඒවා ඔක්කොම යටපත් කරගෙන ඇලවල් වහලා ඔක්කොම වතුර පාරක් එන්නේ නැහැ වැවට. දැන් තියෙන වතුර ටිකෙන් තමයි මාස් කන්න කරගන්නේ අර මේ ආසයෙන් වැටෙන වතුර ටික නිසා. නැත්තම් මාස් කන්නත් කරගන්න නැතු වෙනවා. යල මහ දෙක හොඳට වැඩ කරපු කුඹුරු තමයි මේ වැව යටදී තිබුණේ. අද වෙනකොට මේ වැවට වෙලා තියෙන ව්‍යසනයත් එක්ක මහ කන්නේවත් විශ්වාසවන්ත ආකාරයෙන් බීජයක් මේ පොළොවට කුඹුරට යට කරන්න බැරි මට්ටමක අපි ගොවියෝ හැටියට මේ තත්ත්වෙ මුහුණ දීලා තියෙනවා. අපි නොගිය තැනක් නැහැ. වාර මාර්ගයට ගියා. ඒ ගිහිල්ලා මේ මෑතකදී මාස 6කට කලින් ඉල්ලීමක් කරා මේ වැව හදලා දෙන්න එපා. අපට මැෂින් දෙකක් දෙන්න. අපි අපේ සමිතියේ තියෙන සල්ලි වලින් මේ පාසි ටික ඉවත් කරලා අපිට නිදහසේ ගොවි තැනක් කරන්න කිලිවල. නමුත් එයාලගේ කිසිම ප්‍රතිචාරයක් ලැබුණ නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතල ජලාශයෙන්ද ගොවි පවුල් සහ දීවර පවුල් තම ජීවිකාව සරිකර ගනු ලබනවා. නමුත් මේ වන විට වැව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් සහ ඇතැම් ප්‍රදේශවාසීන් ගිරිතලේ වැවේ නොයෙකුත් ස්ථානවලට කැලිකසල බැහැර කිරීම හේතුවෙන් ඒ අවටද පාරිසරික ගැටලු රැසක් මතුව තිබෙනවා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ ජලාශයට කැලිකසල බැහැර කිරීම නවතා දමන ලෙසත් මේ වන විට දමා ඇති කැලිකසල හැකි ඉක්මනින් ඉවත් කර දමන ලෙසයි. ගෙවල් වල තියෙන ඒවා එකතු කරලා මෙතෙන්ට ගෙනත් දාලා වෙන්න ඕනේ. මේ සමහර විට හෝටල් වල ගෙවල් වලින් ඉවත දාන හෝටල් වලින් ඉවත දාන දේවල් නෑ. දැන් මේ පරිසරයට අයත් සත්තු ටිකක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ආවස් වෙනකොට අලි එනවා. ඉතින් ඒගොල්ලෝ මේ තියෙන ජරාව කනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ හරියෙන් ගඳවල් එනවා. ඒ ගඳ එන්නේ සත්තු මැරිලා. එතන දීවරයෝ මේ හරිය මතුන් අල්ලන්න යනවා. ඒගොල්ලොන්ගේ දැල් වලට ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් අර දේවල් දිරන්න තියව ගොඩක් පැටලෙනවා. ඒක දැන් මේ ඔක්කොම යන්නේ මේ වැවට කරුණා කළා මේ වැඩේ කරන්න එපා. අනාගත පරපුරටත් මේක ඉතුරු කරන්න. මොකද යාළගේ දරුවන්ගේ උරුමේ මේවා අපේ දේවල් නෙමේ. මේවා අපේ දරුවන්ට ගෙන දරුවන්ගේ දරුවන්ට අයිති වෙන දේවල්. මේ වගේ ලස්සන වැවක් විනාශ කරන්න එපා. ජනතාව මේ වගේ දේවල් කරන්න එපා. ලස්සන වැවක් අනික මේ ටූරිස්ට්ලා කට්ටිය එනවා මෙතන බලන්න. මේ අතර කන්තලේ අග්බූගම ගොවීන් තම කුඹුරු අස්වද්දාගත නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ඒ රජයෙන් ලබා දෙන බවට පැවසූ පොහොර සහනාධාර කිසිවක් මෙවන තෙක් නොලැබීම හේතුවෙන් දැන් අපිට අමතුමාලගෙන් රජයෙන් ඉල්ලා නාදානේ දැන් ගොයම පීදිලා. තැන පීදෙන ගොයම වෙලත් තාම පොහොර සහනාධාරයක් දෙන්නේ නැහැ. මේ පොහොර සහනාධාරය දෙන්නේ කවද්ද අමතුමාගෙන් කියලා තමයි අපි කුසිකරණ අමතුමාගෙන් අහන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් අහන්නේ කවද්ද අපි ගොවියන්ට මේ සහනාධාරය දෙන්නේ.